සුබ දවසක් පුංචි දුවේ පුතේ. ඔන්න අදත් මම ඔකලා අම්මට ආවා අපේ හතර ශ්‍රේණියේ පුංචි දුවල පුතාලට ඕනි කරන ගණිතයේ ප්‍රශ්න කීපයකට උත්තරත් අරගෙන. හරි, අපි යමු බලන්න පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. පහත සංඛ්‍යා එකතු කරන්න. පහත සංඛ්‍යා එකතු කරන්න. ඔන්න ගණන් හයක් තියෙනවා පුතේ. පළවෙනි එක තමයි 231ට 325ක් එකතු කරන්න තියෙන්නේ. ඕ, අපි එකින් එක එකතු කරගෙන යමු. එකට පහක් හයයි, තුනයි දෙකයි පහයි, දෙකයි තුනයි පහයි. ඔන්න අපිට පිළිතුර විදිහට එනවා 556. 556 දෙවෙනි ගාන තමයි දෙකට එකක් තුනයි, දෙකට තුනක් පහයි, හතරට දෙකක් හයයි. 653 තුන්වෙනි ගානේ තියෙන පුතේ 590ට 405ක් එකතු කරන්න. හරි, අපි එකතු කර බලන්න. බිංදුවට පහක්, බිංදුවට පහක් එකතු කරාම පුතේ පහේ යගේ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් පිළිතුරට එන්නේ පහම තමයි. 9ට බිංදුවක්, ඒත් 9 යගේ වෙනස් වෙන්නේ නැහැ. පිළිතුරේ ඉන්නේ 9ම තමයි. 5ට 4ක්, ඒත් 9යි. 995. හතරවෙනි ගානට යමු. 5යි 5යි 10යි. 10ම දානවද? නෑ, අපි දාන්නේ බිංදුව විතරයි. අපි එකක් ගෙනියනවා මේක ළඟට. 1යි 1යි 2යි, 2යි 2යි 4යි, 2යි 6යි, 2යි 6යි 8යි, 2යි 6යි 8යි. ඊළඟට යමු පස්වෙනි ගාන පැත්තට. 7ට 5ක්. 7ට 5ක් එකතු කරමු පුතේ බලන්න අපි. 8 9 10 11 12. එහෙනම් 7ට 5ක් එකතු කරාම 12යි. අපි 12න් දාන්නේ 2. 1ක් ගෙනියනවා මේ 6 ළඟට. 6යි 1යි 7යි. 7යි මේකයි 8යි. 1යි 2යි 3යි. 1යි 2යි 3යි. 382. 5ට 8ක්. 5ට 8ක්. අපි 8ට 5ක් එකතු කරමු බලන්න. 9 10 11 12 13. 5ට 8ක් එකතු කරාම එහෙනම් 13යි. 13න් 3, 1ක් ගෙනියනවා 3 ළඟට. 3යි 1යි 4යි. 4යි මේකයි 5යි. 1යි 1යි 2යි. 253. ඔන්න අපේ පළවෙනි ප්‍රශ්නෙට නම් අපි උත්තර හොයාගත්තා. අපි යමු දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා බලන්න. පහත සංඛ්‍යා අඩු කරන්න. පහත සංඛ්‍යා අඩු කරන්න. හරි, අපි බලමු පහත සංඛ්‍යා අඩු කරන්නේ කොහොමද කියලා. මොනවද අපේ ගණන් කියලා. බෝ, ඔන්න තියෙනවා එතනත් අඩු කිරීමේ ගණන් 6ක්. අපි අඩු කරමු බලන්න. 5න් 2ක් අඩු කරාම පුතේ අපි අතේ ඇඟිලි 5ක් තියෙනවනේ. ඒ 5න් 2ක් අඩු කරාම ඇඟිලි 3ක් ඉතුරු වෙනවා නේද බලන්න. ඕ, 3ක් ඉතුරුයි. 8න් 3ක් අඩු කරාම එහෙනම් අපේ අත් දෙකේම ඇඟිලි දෙකක් අයින් කළා. ඉතිරි ටික අරගෙන එකෙන් ආපහු 3ක් අඩු කරමු. ඕ, 8න් 3ක් අඩු කරාම 5යි. එහෙනම් අපේ පිළිතුර 53යි. දෙවනි ගාන තමයි 63න් 32ක්. 3න් 2ක් අඩු කරාම 1යි. 6න් 3ක් අඩු කරාම 3යි. පිළිතුර තමයි 31. 31. 59න් 42කුත් අඩු කරමු. 9න් 2ක් අඩු කරාම 7යි. 5න් 4ක් අඩු කරාම 1යි. එහෙනම් ඔන්න පිළිතුරට එනවා 17. එතකොට 7න් 5ක් අඩු කරාම, 7න් 5ක් අඩු කරාම 2යි. 8න් 2ක් අඩු කරාම 6යි. පිළිතුර තමයි 62. 4න් 4ක් අඩු කරාම බිඳුවයිනේ නේද? 4ක් අරගෙන තවත් 4ක්, ඒ 4න් 4ක් අයින් කරාට පස්සේ කීයක්වත් ඉතුරු වෙනවද පුතේ? නැහැ. එහෙනම් පිළිතුර බිඳුවයි. 7න් 3ක් අඩු කරාම 4යි. පිළිතුර 40යි. 5න් 5ක් අඩු කරාමත් කීයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. 2න් 1ක් අඩු කරාම ඉතුරු වෙන්නේ 1යි. එහෙනම් පිළිතුර තමයි 10. හරි, අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නයට. පිළිතුරු ලියන්න. පිළිතුරු ලියන්න. 10ට 7ක් එකතු කළ විට අපි බලමුකෝ 10ට 7ක් කොහොමද එකතු කරන්න කියලා. මෙන්න තියෙනවා 10ට 7ක් එකතු කළ විට පිළිතුර තමයි 17. 10යි 7යි 17යි. 20ට 5ක් එකතු කර ඊට 3ක් එකතු කළ විට. ඉස්සෙල්ලා අපි 20ට 5ක් එකතු කරමු.
මෙන්න මේ විදිහට නේද 25ක් එකතු කරාම 25යි අපි මේ 25ට නැවත වරක් එකතු කරන්න ඕනි පුතේ 25ට නැවත වරක් එකතු කරනවා අපි 3ක් එතකොට 25ට 3ක් එකතු කරාම 28යි එහෙනම් පිළිතුර තමයි මේ ගානේ 28 25ට 8ක් එකතු කළ විට ඔන්න අපි දැන් 25ට 8ක් එකතු කරන්න යන්නේ 25ට 8ක් එකතු කරාම උත්තරේ තමයි පුතේ අපි 8ක් යම ඉදිරියට බලන්න 26 27 28 29 30 31 32 33 එහෙනම් ඔන්න අපේ පිළිතුර 33 හතරවෙනි ප්‍රශ්නය තමයි 16න් 4ක් අඩු කළ විට 16ක් තියෙනවා ඒ 16න් 4ක් අපි අඩු කරනවා අපි ආපස්සට 4ක් ආවොත් 15 14 13 12 එහෙනම් 16න් 4ක් අයින් කරාම පිළිතුර තමයි 12 26න් 5ක් අඩු කළ විට 26න් 5ක් අඩු කළ විට ඔන්න 26ක් තියෙනවා ඒකෙන් අපි අයින් කරනවා 5ක් අපි ආපස්සට 5ක් යමු බලන්න අඩු කරනවා කියන්නේ ආපස්සට එන්න ඕනේ නේද ඔව් 25 24 23 22 21 එහෙනම් අපේ පිළිතුර තමයි පුතේ 21 හරි ඊළඟ ප්‍රශ්නයටත් යමු ඉක්මනට අපි පහත බර ප්‍රමාණ කිලෝග්‍රෑම් හා ග්‍රෑම් වලින් ලියන්න පහත බර ප්‍රමාණ කිලෝග්‍රෑම් හා ග්‍රෑම් වලින් ලියන්න අපිට උදාහරණයක් දීලා තියෙනවා ග්‍රෑම් 4100 ලියලා තියෙනවා පොතේ කිලෝග්‍රෑම් 1 කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 100යි කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 100යි පුතාලගෙන් පොංචි ප්‍රශ්නයක් අහනවා කෝ බලන්න කිලෝග්‍රෑම් 1කට ග්‍රෑම් කීයද කියලා දන්නයි ඔව් ඔන්න බලන්නකෝ කිලෝග්‍රෑම් 1කට ග්‍රෑම් දෙනවා පුතේ 1000ක් අපි දන්නවා කිලෝග්‍රෑම් 1කට ග්‍රෑම් 1000යි එහෙනම් ග්‍රෑම් 4100ක් ඇතුලේ තියෙනවා පුතේ කිලෝග්‍රෑම් 4කුයි තවත් ග්‍රෑම් 100කුයි තවත් ග්‍රෑම් 100කුයි හරි ග්‍රෑම් 1500 ග්‍රෑම් 1500 මේ ග්‍රෑම් 1500 ඇතුලේ තියෙනවා කිලෝග්‍රෑම් 1කුයි ග්‍රෑම් 500කුයි කිලෝග්‍රෑම් 1කුයි ග්‍රෑම් 500කුයි 2750 2750 ඒ කියන්නේ කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 750යි කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 750යි ග්‍රෑම් 5050 ග්‍රෑම් 5050 මේ ග්‍රෑම් 5050 ඇතුලේ තියෙනවා කිලෝග්‍රෑම් 5කුයි තව ග්‍රෑම් 50කුයි කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 50යි 8300 8300යි ග්‍රෑම් මේ 8300 ඇතුලේ තියෙනවා පුතේ කිලෝග්‍රෑම් 8කුයි තව ග්‍රෑම් 300කුයි කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 300යි මේක නම් ටිකක් ලොකු ගාණක් වගේ පේනවා නේද හැබැයි ඒ වුණාට අපි මෙන්න මේ 500 ග්‍රෑම් කියලා ගත්තොත් අපිට මෙතන තව ඉතුරු වෙලා තියෙනවනේ පුතේ 10ක් එහෙනම් මේ 10 තමයි කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 500 කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 500 මේ සංඛ්‍යාව කියවන හැටිත් මං කියලා දෙන්නම් පුතාලාට 10500 10500 ඒ කියන්නේ කිලෝග්‍රෑම් 10කුයි තව ග්‍රෑම් 500කුයි ඔන්න මෙතන තියෙනවා හරි අපි යමු ඊළඟ ගැටලුවට පහත සංඛ්‍යා ගුණ කරන්න පහත සංඛ්‍යා ගුණ කරන්න ඔව් ඔන්න පේනවා අපිට ගණන් 6ක් ඇවිල්ලා තියෙනවා අපි බලමු මේකින් එකට ගණන් කොහොමද විසඳන්නේ කියලා පළවෙනි ගාන 12 ගුණ කරන්න ඕනි දෙකෙන් අපි බලමු දෙවරක් 2 4යි දෙවරක් 1 2යි පිළිතුර 24 පළවෙනි ප්‍රශ්නයේ පිළිතුර පුතේ 24 නැවත වරක් බලමු අපි දෙවරක් 2 4යි දෙවරක් 1 2යි පිළිතුර 24යි ඊළඟ ප්‍රශ්නය 23 ගුණ කිරීම 2 දෙවරක් 3 6යි දෙවරක් 2 4යි එතකොට පිළිතුර විදිහට අපිට ලැබෙන්නේ පුතේ 46 දෙවරක් 3 6යි දෙවරක් 2 4යි ඊළඟ ප්‍රශ්නය 41 ගුණ කිරීම 2 දෙවරක් 1 2යි දෙවරක් 4 8යි පිළිතුර තමයි 82 දෙවරක් 1 2යි
දෙවරක් හතර 8යි. ඊළඟ ප්‍රශ්නය 20 ගුණ කිරීම 5. පස්වරක් බිඳුව 0යි. පස්වරක් දෙක 10යි. පස්වරක් බිඳුව 0යි. පහට යටින් ලියනවා. පස්වරක් දෙක 10යි. පිළිතුර 100යි. 11 ගුණ කිරීම 5. පස්වරක් 1 5යි. පස්වරක් 1 5යි. පස්වරක් 1 5යි. පස්වරක් 1 5යි. පිළිතුර 55. ඊළඟ ප්‍රශ්නය 10 ගුණ කිරීම 10. ඔව්. ඔන්න විශේෂයි පුතේ මෙතන ඕනෙම සංඛ්‍යාවක් 10ෙන් ගුණ කරාම වෙන විශේෂ දෙයක් තියෙනවා. පුතාලා මේ වෙනකොට දන්නවා 10ෙන් ගුණ කරනවා කියන්නේ ඕනෙම සංඛ්‍යාවක් මේ ගුණ කරන සංඛ්‍යාවේ අගට බිඳුවක් එකතු වෙනවා. එතකොට පුතේ අපි දන්නවා 10වරක් 10 ගත්තා පිළිතුර 100යි. එහෙනම් මේ 10ේ අගට බිඳුවක් එකතු කරාම පිළිතුර 100යි. එහෙනම් 10 ගුණ කිරීම 10 කියන්නේ පිළිතුර 100යි. හරි. අපි බලමු ඊළඟ ගැටලුව මොකද්ද කියලා. පහත සංඛ්‍යා දෙකෙන් බෙදන්න. ඔන්න අපි දැන් ඉස්සර වෙලා දෙකෙන් ගුණ කරා. දැන් අපි යන්නේ දෙකෙන් බෙදන්න. ඔව් අපි බලමු එකින් එක ගණන් කොහොමද දෙකෙන් බෙදන්නේ කියලා. පුතාලට පේනවා මෙන්න මෙතන තියෙනවා ගණිත ලකුණු තුනක්. ඒ කියන්නේ බෙදීම, ගුණ කිරීම, අඩු කිරීම. බෙදීම, ගුණ කිරීම, අඩු කිරීම. එතකොට අපි මේ දීර්ඝ බෙදීමේදී පුතේ ඉස්සර වෙලාම කරන්නේ බෙදීම. ඊළඟට ගුණ කරනවා. ඊළඟට අපි අඩු කරනවා. අපි එකින් එක ගණන් විසඳලා බලමු කොහොමද මේ තුන වෙන්නේ කියලා. ඔව්. අපි ඉස්සල්ලාම මේ 9 දෙකේ ගොඩවල් වලට බෙදනවා. එතකොට 9ක් කරගෙන දෙකේ ගොඩවල් වලට බෙදුවාට පස්සේ ඒ කියන්නේ මෙන්න මෙතන මේ බෙදීම කියන දේ. මොන අපි දැන් කරන්න හදන්නේ? 9ක් අරගෙන දෙකේ ගොඩවල් වලට බෙදුවාට පස්සේ පුතේ අපිට පේනවා 9ට තියෙනවා දෙකේ ගොඩවල් 4ක්. ඒ කියන්නේ අපිට 9ෙම බෙදන්න බෑ. යම්කිසි ප්‍රමාණයක් ඉතිරි වෙනවා. එහෙනම් අපි දන්නවා දෙවරක් 4 තමයි පුතේ 8යි කියලා අපිට ගන්න වෙන්නේ. එතකොට 9ක් අරගෙන දෙකේ ගොඩවල් වලට බෙදුවාට පස්සේ එක ගොඩකට එනවා 4ක්. එහෙනම් ඔන්න බලන්න දෙවරක් 4 8යි. දෙවරක් 4 8යි. එතකොට ඊළඟට අපි කරන්නේ දැන් මේ ගුණ කිරීම තමයි අපි කරේ. ඒ කියන්නේ දෙවරක් 4 8යි. දැන් ඔන්න අපි කරනවා මේ ගුණ කරපු දේ අඩු කරනවා. ඒ කියන්නේ 9ෙන් 8ක් අඩු කරනවා. පිළිතුර 1යි. එතකොට ඔන්න අපිට සම්පූර්ණ පිළිතුර විදිහට ලැබෙනවා 4යි ඉතිරි 1යි කියලා. 4යි ඉතිරි 1යි. හරි. අපි ඊළඟ ගැටලුවත් විසඳලා බලමු. 13 බෙදනවා 2කින්. අපි බලමු මේ 1 මේ 13 කියන සංඛ්‍යාවේ 1 කියන එකට 2ක් තියෙනවද කියලා. ඒ කියන්නේ 1ක් අරන් 2 ගොඩක් හදන්න පුළුවන්ද? ඔව්. 1ක් අරන් 2 ගොඩක් හදන්න නම් පුතේ බැහැ. එහෙනම් අපිට මෙතන උඩින් දානවා අපි බැරි නිසා බිඳුව. ඊළඟට අපි කරන්නේ මේ 2 මේ බිඳුවෙන් ගුණ කරනවා. එතකොට දෙවරක් බිඳුව බිඳුවයි. දෙවරක් බිඳුව බිඳුවයි. දැන් අපි මේ 1ෙන් බිඳුවක් අඩු කරනවා. 1ෙන් බිඳුවක් අඩු කරාම පුතේ ඉතිරි වෙන්නේ 1ම තමයි. අපි ඊළඟට මෙන්න මෙතන තියෙන 3 ගේනවා මේ 1 ළඟට. එතකොට හැදෙනවා 13. ඔන්න දැන් අපි බලමු 13ට 2ව කීයක් තියෙනවද කියලා. ඒ කියන්නේ 13ක් අරගෙන ඒක 2ේ ගොඩවල් වලට බෙදමු. වෙන් කරමු අපි. එතකොට අපිට ලැබෙනවා 13ට 2ව 6ක්. 13ට 2ව 6ක්. ඔන්න අපි බෙදුවා. 13ට 2ව තියෙනවා 6ක්. දැන් අපි මේ 2 6ෙන් ගුණ කරමු. දෙවරක් 6 12යි. දෙවරක් 6 12යි. ඊළඟට අපි කරන්නේ මේ 13ෙන් 12ක් අඩු කරනවා. අපි දන්නවා 3ෙන් 2ක් අඩු කරාම පිළිතුර 1යි. 1ෙන් 1ක් අඩු කරාම බිඳුවයි. එතකොට ඔන්න අපිට පිළිතුර විදිහට ලැබෙනවා 6යි. මෙන්න 6 මෙතන තියෙනවා මේ දීර්ඝ බෙදීමේ ලකුණට ඉහළින් 6යි ඉතිරි 1යි. මේ යට තියෙන්නේ ඉතිරි 1. හරි. අපි ඊළඟ ගැටලුවටත් යමු. 28 බෙදීම
දෙක. අපි මේ 28 ඉස්සර වෙලාම් පුතේ මෙන්න මේ තියෙන දෙක බෙදමු මේ දෙකෙන්. දෙකක් අරගෙන දෙකේ ගොඩවල් වලට බෙදුවට පස්සේ දෙකට දෙකේව තියෙනවා පුතේ එකක්. දෙකට දෙකේව එකයි. ඔන්න අපි බෙදුවා. හරි. ඊළඟට අපි ගුණ කරමු. දෙවරක් එක දෙකයි. දෙවරක් එක දෙකයි. හරි. දැන් අපි අඩු කරමු. දෙකෙන් දෙකක් අඩු කරමු. දෙකෙන් දෙකක් අඩු කරාම බිඳුවයි. හරි. එහෙනම් ඔන්න ඊළඟට අපි කරන්නේ මේ 8 ගේනවා මේ බිඳුව ළඟට. හරි. අපි අරගෙන යමු බලන්න. ඕ. මෙන්න මේ විදිහට ගෙනාවට පස්සේ මෙතන දැන් අපි බලන්නේ මේ 8ට මෙතන හැදෙන මේ 8ට දෙකේව කීයක් තියෙනවද කියලා. හරි. අපි බලමු 8ට දෙකේව කීයක් තියෙනවද කියලා. ඔව් අපි දන්නවා දෙවරක් 4 තමයි 8 වෙන්නේ. දෙවරක් 4 8යි. ඊළඟට අපි අඩු කරමු බලන්න. හරි. ඉතුරු වෙන්නේ නැහැ කීයක්වත්. ඒ නිසා අපි බිඳුව දානවා. එතකොට අපිට පිළිතුර විදියට ලැබෙන්නේ 14යි ඉතිරි බිඳුවයි කියලා. මේ බිඳුව නිවෙ නැතත් පුතේ පිළිතුර 14 කියලා තියෙනවා නම් ඒත් නිවැරදි. හරි. මේ විදියට ලිව්වයි කියලා වරදක් නැහැ. හරි. අපි ඊළඟ ගැටලුවටත් යමු. 12 බෙදීම දෙක. ඔව් අපි ඉස්සල්ලාම් බලමු මේ එකට දෙකේවා එකක් අරගෙන දෙකේ ගොඩක් හදන්න පුළුවන්ද කියලා. එකක් අරගෙන දෙකේ ගොඩක් හදන්න බැහැ පුතේ. එහෙනම් අපි කරන්නේ එකට දෙකේව නැහැ කියලා මෙන්න මෙතන උඩින් බිඳුව දානවා. ඊළඟට අපි මේ දෙක බිඳුවෙන් ගුණ කරනවා. දෙවරක් බිඳුව බිඳුවයි. ඕනෙම සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ කරාම පිළිතුර බිඳුවම තමයි. හරි. එතකොට දෙවරක් බිඳුව බිඳුවයි. දැන් අපි එකෙන් බිඳුවක් අඩු කරමු. එතකොට එකෙන් බිඳුවක් අඩු කරාට පස්සේ පුතේ පිළිතුරට එන්නේ එකම තමයි. හරි. ඊළඟට මෙන්න මෙතන තියෙන දෙක අපි අරගෙන යමු මේ එක ළඟට. එතකොට ඔන්න අපිට මෙතන නැවත වරක් හැදෙනවා 12 කියලා සංඛ්‍යාවක්. දැන් බලමු මේ 12ට දෙකේව කීයක් තියෙනවද කියලා. ඔව්. අපි දන්නවා පුතේ දෙවරක් 6 තමයි 12 වෙන්නේ. දෙවරක් 6 12යි. එහෙනම් ඔන්න අපි ඊළඟට කරන්නේ මේ 12න් 12ක් අඩු කරනවා. 12න් 12ක් අඩු කරාම පුතේ දෙකෙන් දෙකක් අඩු කරාම බිඳුවයි. එකෙන් එකක් අඩු කරා බිඳුවයි. එහෙනම් අපිට පිළිතුර විදිහට ගන්න පුළුවන් 6යි ඉතිරි බිඳුවයි කියලා. හරි. අපි 44 දෙකෙන් බෙදලා බලමු. ඉස්සර වෙලාම මේ පළවෙනි 4 බෙදමු අපි දෙකෙන්. හරි. ඔන්න බලන්නකෝ 4ට දෙකේව 2යි. 4ට දෙකේව 2යි. ඊළඟට 2 ගුණ කරමු දෙකෙන්. දෙවරක් 2 4යි. දෙවරක් 2 4යි. දැන් 4න් 4ක් අඩු කරනවා. 4න් 4ක් අඩු කරාම බිඳුවයි. ඊළඟට මෙන්න මෙතන තියෙන 4 අපි ගේනවා මෙන්න මේ බිඳුව ළඟට. ඔව්. එතකොට මෙතන නැවත වරක් 4 කියලා සංඛ්‍යාවක් හැදෙනවා. අපි මේ 4ට තමයි ඊළඟට දෙකේව බලන්නේ. 4ට දෙකේව නැවත වරක් අපි දන්නවා 2යි කියලා. ඊළඟට අපි දෙවරක් 2 4යි කියලා මේ 8න් ගුණ කරලා දානවා. ඔන්න දෙවරක් 2 4යි. අපි 4න් 4ක් අඩු කරනවා. 4න් 4ක් අඩු කරාට පස්සේ බිඳුවයි. ඔව්. ඊළඟට අපි බලමු මේ ගානේ පිළිතුර කොහමද ගන්න කියලා. 22යි ඉතිරි බිඳුවයි. මේ උඩින් තියනවා 22. ඔන්න පිළිතුර 22යි. ඉතිරි නැති නිසා අපි දානවා ඉතිරි බිඳුවයි කියලා. පුතාලට පැහැදිලි ඇති. මේ බෙදීම, ගුණ කිරීම, අටු කිරීම කියන පියවරවල් වලින් තමයි අපි මෙන්න මේ දීර්ඝ බෙදීමේ ගැටලු ටික විසඳුවේ. හරි දුවේ පුතේ, ඔන්න අද ඔයාලා මගේ මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ඔන්න ආයෙත් දවසක මම ඔයගොල්ලෝ හමුවට එනවා තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන. එතකම් මගේ පුංචි දුවලා පුතාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.